දේශීය අවනත භාණ්ඩයක් වන උඩැක්කිය මෙරට භාවිතය අනුව රුහුණේ උඩැක්කිය හා උඩරට උඩැක්කිය ලෙස වර්ග දෙකකින් යුතුය. උඩරට උඩැක්කිය අත්උඩැක්කිය ලෙස හැඳින්වෙන්නේ එක් අතකින් අල්ලාගෙන අනෙක් අතින් වාදනය කරන හේනි. රුහුණේ උඩැක්කිය උඩරට උඩැක්කියට වඩා විශාලය. කරේල්ලාගෙන වාදනය කිරීම මගින් ඕනෑම අයෙකුට රුහුණේ උඩැක්කිය දුටු පමණින් හඳුනාගත හැකිය. රුහුණේ සියලු දේවතෝත්‍ර හා ශාන්ති කර්ම සඳහා රුහුණු උඩැක්කිය වාදනය කිරීම ජන සම්මතයකි. උඩැක්කිය දෙමළ බසින් උඩුක්කේ යනුවෙන් හැඳින්වේ. කඳ මෙදින් සිහින්වීම හා දෙපස පෙරැස කවාකාර වීම උඩැක්කි නාමය පටබැඳීමට හේතු වී තිබෙන වග උඩැක්කි පුරාණෝක්ති කවි ගායනා මගින් හැඳින්වගත හැකි. උඩැක්කියේ දකුණු ඇසට තලකොයි හමක් හෝ වඳුරු හමක් ගැනීම සාම්ප්‍රදායිකයි. වම් ඇසට තුනී එළු හමක් භාවිතා කෙරෙයි. රුහුණු උඩැක්කිය කරෙල්ලා ගන්නා හෙයින් වාද්‍යකරුවන්ට නිදහසේ දෑතම භාවිතා කරමින් වාදනය කිරීමේ හැකියාව ඇතත් එක් අතකින් අල්ලාගෙන සැහැල්ලු ලෙස වාදනය කිරීම සිරිතකි. උඩැක්කියේ විශේෂත්වයක් නම් වාදනය කරන විට අතේ ඇඟිලි වලින් වාදනය කිරීමය. දියුණු හඬක් මතු කිරීම පිණිස උඩැක්කි වරපඩ තද කිරීම හා ලිහිල් කිරීම සිදු කරයි. ඇඳීමට ප්‍රිය විශේෂයෙන් යම් කුප්ත භාවයක් නගන උඩැක්කි වාදනයද දෙපස උඩැක්කි බෙර ඇස හා එහි වටා තරමක් ලොකුවට ඇති රවුම මගින් වරපඩවල් ඇද තිබීම හේතුවෙන් වෙනත් අවනත්ද භාණ්ඩයකට නොමැති අනන්‍යතාවක් උඩැක්කියට ඇත. රුහුණු උඩැක්කිය වාදනය කරන විට නැගෙන තිවුණු හඬ සමග දේවාරාධනා කවි කීම කෝල්මුර කවි හෝ මඩු ශාන්ති කර්ම ආදී කවි ගැයුමේදී කවියේ තාලය ඇල්ලීම හා කවියේ තිවුණු භාවමය ගුණය මතු කිරීමේ විශේෂ හැකියාවක් ඇත. රුහුණේ උඩැක්කි කඳ තනාගනු ලබන්නේ සවිමත් දැව විශේෂයන්ගෙන් වන අතර වාදනයේ පහසු පිණිස හොඳින් වියලා ගන්නා අතර කලාත්මක අනන්‍යතාවයක් මතු කරමින් උඩැක්කි කඳේ ගහ හෝ රතු වර්ණවලින් මේවර කරනු ලබයි. උඩැක්කි ලාක්ෂා කිරීම යනුවෙන් උඩැක්කි කඳ වර්ණ ගැන්වීම හඳුන්වනු ලැබේ. ඈතට විහිදී යන තියුණු නාදයක් උඩැක්කිය මතු කරයි. උස්සනින් කවි ගායනා කරමින් උඩැක්කි වාදනය කරන හේයින් මිනිස් කටහඬ හා සමසමව හෝ අඩු වැඩි වෙමින් මාතර උඩැක්කි හඬ මතුවේ. උඩැක්කි වාදනය කිරීම පාරම්පරික කලාවරුමයකි. ගැහැණු පිරිමි වශයෙන් වේද නැතත් දේවාල මඩු ශාන්ති කර්ම හා තොවිල් වැනි ස්ථානවල උඩැක්කි වයමින් කවි ගයනු ලබන්නේ පිරිමි පාර්ශ්වය මගිනි. රුහුණු උඩැක්කිය විවිධ නර්තන සඳහා භාවිතයට ගනී. සරල රසස්වාදනීය නර්තන අවස්ථාවලදී වනිතාවන්ට රුහුණු උඩැක්කිය වාදනය කිරීමට ජන සම්මත හිමිකම අත්වෙයි. රුහුණු උඩැක්කිය ජන උරුම දායාදාකාරයක් ලෙස පිළිගත හැකි වන්නේ උඩැක්කි ශාස්ත්‍රයට අනුව පිළිගත් මාත්‍රා සම්ප්‍රදායක් අනුගමනය කරන හේිනේ.